අපි සාම්ප්‍රදායික මුස්ලිම්වරු කවුද කියලා තේරුම් ගන්න ඕන. පාරම්පරික අය කවුද? ස්වදේශික මුස්ලිම් අය කවුද? වහබ්වාදීන් කවුද කියලා හඳුනගෙනයි මේක කරන්න ඕන. මේ අනියම ආර්ථාරයට ගහනවා, මෙයාට ගහනවා, අර ඇමතිට ගහනවා, මේ ඇමතිට ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හේතුවයි නසන්න ඕන. දැන් මහ ලොකුවට බුද්ධාගමලු බුද්ධාගමලු කොහෙද මේක බුද්ධාගම? ප්‍රශ්න විසඳා ගැනීමේදී අපේ ජීවන ජීවිතයේ ප්‍රශ්න විසඳගන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ කියනවා. හැබැයි රටේ ප්‍රශ්න විසඳ ගැනීමේදී, මේ සමාජයේ ප්‍රශ්න විසඳී බුද්ධාගම එකක්වත් පාත්‍රය කරගන්නේ නැහැ. ඒකට යන වෙන වෙන කොහේ හරි මේ පිස්සු උපදෙස් ගන්න. විසඳුම දින්නේ අපි ළඟ. ඒක හේතුඵල වාදය. හේතුව නොනසා ඵලය නසන්න බෑ. ඒ නිසා සහරාල්ලා තව 30-40ක් එයි. ඒ පංචස්කන්ධ ගැන අපිට අනුකම්පා කරන හැරෙන කරන්න දෙයක් නැහැ. වාසනාවට මම මුස්ලිම් මිනිහෙක් වුණා නම් මාත් වහබ්බාදයට එයි. වාසනාවට අපි සිංහල බෞද්ධ වුණා. ඒක අපිට කියන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නය අල්ලගෙන මේ මුස්ලිම් සමාජයේ අන්තවාදයට තල්ලු කරන්න එපා. ඒක නිසා ගෙදර අයිතිකාරයෝ ඉන්නවනම් පිටෙවුන් වගේ හබ්බලාට ඕන දෙයක් කරපල්ලා. දැන් අර දැක්ක පහුගිය දවස්වල මේ නිකාබේ බුර්කාව ගැන අපි මුස්ලිම් සමාජයෙන් අහ මුස්ලිම් සමාජයෙන් අහන දෙයක් තියෙනවද? බුර්කාව තහනම්, ෂරියා තහනම්, මද්රසා තහනම්. යකෝ මේක අපිනේ. ඒක කියන්න කොන්දක් නැහැ නේ මේකේ කුඩවත්. මේක අපේ රට. එතෙන්ට මේක ගේන්න ඕන. දැන් හලාල් ගේනකොට ඔය ජමීතුල් උලෙමලා අපි හලාල් කියලා ප්‍රොසෙස් එකක් ගේනවා. මේ සිංහල බෞද්ධ බහුතරයෙන් ඇහුවද? ෂරියා බෑන්කින් ගෙනාවා. සිංහල බෞද්ධයන්ගෙන් ඇහුවද? කතෝලිකයන්ගෙන් ඇහුවද? හින්දුන්ගෙන් ඇහුවද? නෑ, ඒගොල්ලෝ ඒක ප්ලෑන් කරන් ගියා. එතන මුට්ටිද දා බැලුවා, ගහන්න එකෙක් නෑ. ගහන්නේ ඥානසාරල විතරයි. ඥානසාරට ගැහුවාම හරි කියලා මට ගහලා දැම්මා. ඒ ගැහුවේ සිංහල දේශපාලකයෝ. මේක දරුලා වැටුණා. මට නෙවෙයිනේ ගහන්න ඕනේ මේ. මේක පුදුම රටක් නේ. හොරා අල්ලලා දෙන එක තමයි අල්ල හිරිය දාන්නේ. ඉතින් ඊළඟට අධිකරණ පද්ධතියේ උසාවි 68ක් තියෙනවා, ක්වාසි කෝට්ස්. ඒතර ශරියාව කියන්නේ අපේ විවස්ථාව එකක් නෙමෙයි. අපි සෞදියට ගියා නම් අපි එහෙ ලෝ එකට රෙස්පෙක්ට් කළා, අපි එහෙ හිටියා. ජපානයට ගියා නම් ජපාන නීතියට ගරු කළා, ඒ සංස්කෘතියට රෙස්පෙක්ට් කළා, එතන හිටියා. ඇයි මේක විතරක් මේ ඔක්කොම සෙල්ලම්? දේශපාලකයෝ තමන්ගේ උවමනාවට මේ රට පජාතික කළා. ජාති අභිමානය විනාශ කෙරුවා. ඒකින්ද තවදුරටත් මෙහෙම යන්න දෙන්න බෑ. මේක නවත්තන්න ඕන. මේක නවත්තන්න පුළුවන් සමාජයක් හැරෙට පොදුවේ පක්ෂ බෙහෙත දුරලලා එකතු වුණොත් විතරයි. අපි ඒකේ නායකත්වයේ දෙන. ඒක දේශපාලන නායකත්වයක් නෙමෙයි. මේකට UMP කාර්යයක් තියෙනවා. නිල් කොළ පාට කණ්ණාඩි ගලවලා දැන් රටගෙන හිතාපල්ලා. මේ ඔක්කොම එකතු වෙලා මේ 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 කන්නේ අනාගතය අපේ. අපි මෙරළේ තව අවුරුදු 10කින් 15කින්. ඒ නිසා උපනුපන් දරු පැටවුන්ට මේ රට ඉතුරු කරන්න නම් පොදුවේ සමාජීය වගකීමක් තියෙනවා. රටේ සියලු පුරවැසියන් සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව අපි ඔක්කොම මේ අන්තවාදයට විරුද්ධව අනිවාර්ය වශයෙන් වැඩ කරන්නේ.